මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් ජනරැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා. එහි හෝමාගම ජනරැලිය ඊයේ පස්වරුවේ පැවැත්ුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. ජාතික ජනබල වේගයේ ක්‍රියාකාරී මෙන්ම අති විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. අපේ රටේ විශාල පරිවර්තනයක් කරන්න අවශ්‍යයි. එකිනෙකා එක්ක කතා කරන්න පුළුවන්. එකිනෙකා අතර සම්බන්ධතා ඇති වෙන ශක්තිමත් රටක් අපි හදන්න ඕනේ. එතකොට අපි මෙච්චර තාක්කල් තනි තනියෙන් කරපු ඒ අරගල වෙනුවට අපි සියලු දෙනා එකතු වෙලා අනෙකා ගැනත් හිතලා හැමෝම එකතු කරගෙන අපේ අනන්‍යතාවයත් තහවුරු කරගෙන ඒතේ පොදු බවත් රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් සමාජයක් අපි හදන්න ඕනේ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ආරම්භ කරන බවයි. අපි අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා, පිරිසුදු ශ්‍රී ලංකාවක්. පරිසරය පැත්තෙන් පිරිසුදු, ඒ විතරක් නෙවෙයි පිරිසුදු වැසිකිළිය ඔක්කොම මතක තියාගන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් ගොඩනගලා පිරිසුදු ශ්‍රී ලංකා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කරන්න. අපි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ රටේ ඒ සඳහා දායක වේක හැම දිනටම ආරාධනා කරනවා. ඒ සඳහා දායක විය හැකි අරමුදලක් අපි නිර්මාණය කරන්න අපේක්ෂා කරනවා. හැම ගඟක්, ඇලක්, විරලක්, පාරක්, මන්මාවතක් මේ හැම දෙයක්ම පිරිසුදු භාවයට ගේනවා. මේ ආසියානු කලාපේ පිරිසුදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා. පිරිසුදු වැසිකිළි පද්ධතිය, පිරිසුදු බස් නැවතුම් පොළක්, පිරිසුදු දුම්රි ස්ථානය, පිරිසුදු දුම්රිය, පිරිසුදු බස්රිය සියල්ල පුරවැසියන්ට අනෙකා පිළිබඳ ලෙංගතුභාවයෙන් සිනාවෙන් සලකන සමාජය, යහපත් පිළිගැනීමක් තියෙන සමාජය, පරිසරය පැත්තෙන් විතරක් නෑ හැම පැත්තෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා. මේ ව්‍යාපෘති අපි තායික්වනින් දියත් කරලා මේ රට අපි එතෙන්ට ගේනවා. තමට උම්පැන සාතිකයක්, මරණ සාතිකයක් ඕන වුණාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා රස්තියාදු වෙන ක්‍රමය, තමට ඉඩම් ඔප්පිය කොපියක් ඕන වුණාම අයිඩෙන්ටිටියක් ලබා ගන්න, මේ සියල්ල මේවා පෙරණි ක්‍රම තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම අපි මොකද කරන්නේ? මේ කාර්යක්ෂම භාවයට ගේන්න ඕන. බදු ගෙවෙන කෙනාට ගෙදරින් දම් බදු ගෙවන්න පුළුවන් වෙන්න ඕන. මේ සියල්ල ඩිජිටල් කරණයට අපි ලක් කරනවා. ඒක තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරයට අපත් කරනවා.